සුබදා සක්කය ප්‍රාථනා කරනවා සියලු දෙනාටම කරත් ගීතර YouTube channel එකේ අට වෙනි වීඩියෝ එකත් එක්ක තමයි ඔයාලා දෙක තුල ඉන්නේ මම අද ඔයාලට කියලා දෙන්නේ MD90 වර්ගයේ ජපන් බයික් එක කොහොමද කාබ්‍රේටර් ටියුන් කරන්නේ කාබ්‍රේටර් එක ක්ලීන් කරන්නේ කොහොමද කියලා තමයි අද ඔයාලට මම කියලා දෙන්න යන්නේ හොඳයි අපි දැන් යන් වීඩියෝ එකට හරි අපි මුලින්ම කාබ්‍රේටර් එකේ ස්ලයිඩර් එක ගලව ගමු මෙන්න මේ විදියට හරි දැන් අපි ඊළඟට මේ විදියට පෙට්‍රල් ලයින් දෙක ගලව ගමු ඊට පස්සේ අපිට තියෙන්නේ මෙන්න මේ ස්ක්‍රූ දෙක ගලවල ඉන්න කාබ්‍රේටර් එන්ජින් එකෙන් ගලවලා අයින් කරගන්න හරි අපි දැන් එන්ජින් එකෙන් කාබ්‍රේටර් එක ගලවලා ගමු අනිත් පැත්ත ස්ක්‍රූ එකත් මේ විදිහටම ගලව ගමු. ඊළඟට අපි එයා ක්ලීනර් හෝස් එකත් මේ විදිහට බුරුල් කරලා ගලව ගමු. ක්ලැම්ප් එක ගලවලා මේ විදිහට අපිට මේ එයා ක්ලීනර් හෝස් එක පන්න ගන්න පුළුවන්. මෙතින් අපි ගලවගත්ත කාබ්ලේටර් එක දැන් අපි මේ කාබ්ලේටර් එක ක්ලීන් කරමු. මෙතින් අපි ගලවගත්ත කාබ්ලේටර් එක අපි දැන් කාබ්ලේටර් එක ක්ලීන් කරන්න කලින් මෙන්න මේ ස්ක්‍රූ දෙක ගලවලා ඉවත් කරගමු. මෙතින් මේ throttle adjustment screw එක තින මේ තින්නේ එයා ෆෝල් ඇඩ්ජස්ට්මන්ට් ස්ක්‍රූ එක ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා අපිට මේ කාබ්ලේටර් එකේ ෆිල්ටර් එක අපි ෆිල්ටර් එකත් ගලව ගමු කාබ්ලේටර් එක හොඳටම ඔක්සයිඩ් වෙලා තින්නේ සම්පූර්ණ ක්ලීන් කරන්න වෙනවා ඊළඟට අපි ගලව ගමු මෙන්න මේ ඔන් ඔෆ් වැල් එක හරි අපි දැන් වැල් ඇත්තල වල ඉවත් කරගත්තා හරි ෆ්ලෝටර් චේම්බර් එකත් අපි ගලවලා කාබ්ලේටරෙන් ගලවලා ඉවත් කරගත්තා. දැන් ඊට පස්සේ මෙන්න මේ ෆ්ලොට් එක අපි ගලව ගන්න ඕනේ. මෙන්න මේ විදිහට මේ පින් එකකින් තමයි මේ ෆ්ලොට් එක සම්බන්ධ වෙලා තින්නේ. පින් එකත් ගලවලා ඉවත් කරගන්න. ෆ්ලොට් එකත් අපි ඉවත් කරගන්න මේ විදිහට. ඊට පස්සේ තියෙනවා අපිට මෙන්න මේ නීඩල් වැල් එක. නීඩල් වැල් එකත් ගලවලා අයින් කරගත්තා. ඊට පස්සේ අපිට ගලවන්න ඕනේ මෙන්න මේ මේන් ජෙට් එක.
ඊටපස්සේ ෆ්ලෝ ජෙට් එක ගලවලා අයින් කරගන්න ඕනේ අපි හරි අපි දැන් කොටස් සියල්ල ගලවලා අවසానයි අපි දැන් පෙට්‍රල් දාලා මේ කාප්ලේටරි සීලුම කොටස් ක්ලීන් කරගමු වීඩියෝ එකේ දිගටම රැඳී ඉන්න මම මේ කාප්ලේටරි එක සම්පූර්ණ ක්ලීන් කළා සයිලන්සර් එකෙන් වතුර එන මට්ටමටම ටියුන් අප් එක කරනවා හොඳට බලා ගන්න මම මේ කරන විදිය ඉතින් ඔයාලා වීඩියෝ එකත් එක්ක දිගටම රැඳී ඉන්න කියලා ඉල්ලීමක් කරනවා මේ කාප්ලේටරි එක ක්ලීන් කරන්න මාධ්‍යයක් විදියට මම පෙට්‍රල් භාවිතා කරනවා අපි මුලින්ම කාප්ලේටරි එකට මේ විදියට පෙට්‍රල් දාගමු ඊට පස්සේ මෙන්න මේ පින්සලක් ආධාරයෙන් මේ කාප්ලේටරි එක කාබ්බිකේ පොඩි එක හොඳට ක්ලීන් කරනවා MD90 ඔරිජිනල් කාබ්බිකේ මෙන්න මේ විදියට දකින්න පුළුවන් මේ කින්හින් ජපන් කියලා දාලා තියෙනවා චේම්බර් එකත් අපි ක්ලීන් කරමු කරාමෙත් අපි මේ විදිහට ක්ලීන් කරගමු මෙතන සම්පූර්ණ ක්ලීන් කරගත්ත කාබ්ලේටර් බොඩි එක අපි දැන් මේ බොඩි එකට ඉතුරු කොටස් ටික සවි කරගමු මුලින්ම අපි හයි කරගන්න මෙන්න මේ මේන් ජෙට් එක මේ සිතුරු සියල්ලම කේබල් කැල්ලක් දාලා සුද්ධ කරගෙන තියෙන්නේ මේ විදිහට හයි කරගමු ගොඩාක් ලොකුවට තද කරන්නේ නැහැ සාමාන්‍යයෙන් මේ ෆ්ලැට් එකකින් වගේ යන්තම් තද කරන්නේ අතේ ගන්නට ගොඩක් තලවලුත් මේ පොට ඩැමේජ් වෙන්න පුළුවන් අපි දැන් ඊළඟට ෆ්ලෝ ජෙට් එකත් සවි කරගමු හරි දැන් මේ විදිහට ජෙට් දෙක කාබ්ලේටර් එකට හයි කරගත්තා ඊට පස්සේ අපි ඊට පස්සේ අපි මෙන්න මේ ෆ්ලොට් එක හයි කරගමු මේ ෆ්ලොට් එකේ තියෙනවා මෙන්න මෙතන කට්ටයක් ඒ කට්ටට මෙන්න මේ නීඩල් බෑල් එකේ මෙන්න මේ කට්ටේ මේ විදිහට මෙන්න මෙහෙම ඇතුලට දාමු හරි දැන් නීඩල් එක වැටෙන්නේ නැහැ ඊට පස්සේ කාබ්ලේටර් එකේ මෙන්න මේ සිදුරට මෙන්න මේ නීඩල් එක බස්සනවා ෆ්ලෝටර් එකේ පින් එකක් අපි මේ විදියට හයි කරගන්න හරි දැන් ෆ්ලොට් එක වැඩ කරනවා හරි ඊට පස්සේ අපි මෙන්න මේ ෆ්ලෝටර් චේම්බර් එක හයි කරගන්නවා අනිවාර්යෙන් ෆ්ලෝටර් චේම්බර් එක හයි කරද්දී මෙන්න මෙතන රබර් රෝරින් එක මෙන්න මෙතන මේ තියෙන සිදුරට සම්බන්ධ වෙන විදිහට තමයි අපි සවි කරගන්නේ
මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට කාප් ඩේටා එකේ ෆ්ලෝටර් චේම්බර් එක දැන් අපි හයි කරගෙන ඉවරයි. දැන් අපි ඉතුරු කොටස් ටික හයි කරගමු. ඊට පස්සේ අපි කාප් ඩේටා එකේ පැට්‍රෝ කරාමේ මේ විදිහට හයි කරගමු. සාමාන්‍යයෙන් මේ කරාම හයි කරද්දී සාමාන්‍යයෙන් අතේ ප්‍රමාණයට තමයි මේවා එන තද කරන්නේ. ගොඩක් එන තද කරන්න ගියොත් මේ පොටෝල් ඩැමේජ් වෙන්න පුළුවන් සියුම් පොටෝල් තියෙන්නේ. ඊළඟට අපි මෙන්න මේ ස්ක්‍රූ දෙකත් හයි කරගමු. සිතින් අපිට මෙන්න මේ ක්‍රීන් එක හයි කරන්න. හරි දැන් කාබ් එක අපි සම්පූර්ණව කම්ප්ලීට් හයි කරලා ඉවරයි. දැන් අපි මේ කාබ් එක බයික් එකට හයි කරගමු. හරි දැන් අපි කාබ් ලේටර් එක හයි කරගමු. මෙන්න මේ ස්ක්‍රූ දෙක දාලා සතා කරගන්නවා. සමානව මේ යන දෙක පද කරන්න ඕනේ. දැස් පෙට්‍රල් බටන් දෙකත් මේ විදියට කනෙක්ට් කරගන්න. ඊට පස්සේ අපි යා ක්ලීනර් හෝස් එකත් මේ විදියට හයි කරගමු.
හරි දැන් සම්පූර්ණ කාබ්ලේටර් එක හයි කරගෙන අවසానයි ඊළඟට අපිට හයි කරන්න තියෙන මෙන්න මේ ස්ලයිඩර් එක අපි මේ ස්ලයිඩර් එක ගලවල බලමු කොහොමද තත්ත්වය කියලා මේ විදියට ස්පින් එක පන්නන කේබල් එක පන්නන්න පුළුවන් ඊට පස්සේ ස්පින් එකත් අපි අයින් කරගන්නවා තුල මෙන්න මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි දැන් ස්ලයිඩර් එක පන්නනවා. මේ ගලවගත්ත ස්ලයිඩර් එකේ තියෙන පින් එක මේක උඩම කට්ටේ තමයි දැන්ට තියෙන්නේ. ඒ කියන්නේ පෙට්‍රල් වැහිලා තින්නේ අපි මේක දා ගන්න ඕන මැද කට්ටේට මෙන්න මේ කට්ට පහක් වගේ තියෙනවා මේ කට්ට පහෙන් මැද කට්ටේට වගේ දාන්න ඕන මෙන්න මේ විදියට යටවම කට්ටේට මෙහෙම තියලා බැලුවම යටවම කට්ටේට දානවා කියන්නේ පෙට්‍රල් හරිනවා උඩවම කට්ටේට දානවා කියන්නේ පෙට්‍රල් වැහෙනවා හරි දැන් අපි මැද කට්ටේට තියලා මැදස්ථ කරලා තියෙන පෙට්‍රල් පිච්චෙන ප්‍රමාණය අපි දැන් කාබ්‍රේටර් එකට මේක හයි කරගමු ඊට පස්සේ ස්ලයිඩර් එක අපි කාබ්ලේටර් එකට හයි කරනවා ඊට පස්සේ ඇස්ලේටර් එක බලනවා සම්පූර්ණ ඇස්ලේටර් එක අහු වෙනවද කියලා හරි සම්පූර්ණ ඇස්ලේටර් එක අහු වෙනවා හරි දැන් අපි බයික් එක ස්ටාර්ට් කරමු හරි දැන් අපි කාබ්ලේටර් එක සම්පූර්ණ හයි කරලා ඉවරයි ස්ලයිඩර් එකත් හයි කරලා තියෙන්නේ දැන් අපි පෙට්‍රල් බටසේරම හයි කරලා අවසానයි දැන් අපි ස්ටාර්ට් කරලා බයික් එක ටියුන් කරමු මගේ කාබ්ලේටර් ටියුනින් වීඩියෝ එකක් ඇද්දි ඒකත් බලන්න ඔයාලා මම කාබ්ලේටර් එක ඉක්මනට ටියුන් කරනවා කාබ්ලේටර් එක හරියට ටියුන් වුණාද කියලා බලා ගන්න පුළුවන් අපිට සයිලන්සරින් ජල වාෂ්ප එළියට එන්න ඕනේ අපි බලමු කන්නාඩියක් තියෙන ජල වාෂ්ප එළියට එනවද කියලා බයික් එක අපි මේ විදිහට කන්නාඩිය අල්ලලා බලනවා සයිලන්සර් එකට මේ කන්නාඩියෙ මුකුත් ජල වාෂ්ප නැහැ මේ කන්නාඩිය මුකුත් වතුර ආරෙහි මේ මුකුත් නැහැ අපි බලමු ජල වාෂ්ප එනවද කියලා සයිලන්සර් එක
තියෙන ජල වාෂ්ප ටැබ්ලට් එක හොඳටම ටියුන් වෙලා තියෙනවා. ඉතින් මේ වගේ සුපිරි වීඩියෝ එකකින් ආයිත් සම්බන්ධ වෙනවා.